මම භාරව ඉන්න සියලුම අමාත්‍යංශ වලට මම එකින් එකට යනවා. මේ විශේෂයෙන්ම මේ ඉදිරි කාලය තුළ අපි ප්‍රමුඛතා ටික හඳුනා ගන්න, අපි ක්‍රියාත්මක කළ යුතු දේවල්, ඒ කියන්නේ නොකෙරුණු වැඩ, කෙරෙන්න ඕන වැඩ, මේ පිළිබඳ යම්කිසි අදහසක් ගන්නත් ඒ සඳහා ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කිරීම වෙනුවෙන් තමයි මේ රැස්වීම තිබ්බේ. තොර නිලධාරීන් සියලු දෙනා ඔවුන්ගේ ඉදිරිපත් කිරීම කරා. ඒ අනුව අපිට කාරණා කීපයක් මතු වුණා. විශේෂයෙන්ම ස්පෝර්ට්ස් ඇක්ට් එකක් තියෙනවා, ඒක පිළිබඳ දැන් සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා වෙලා තියෙනවා. ඒක හරියට ඒක දැන් ඒ ක්‍රියාවලිය දිගටම ගෙනියන්න ඕනේ. ඒ වගේම අපි මේ සාකච්ඡා තුළ මම හඳුනාගත්ත දේවල් ගණනාවක් තියෙනවා. අපි ඔබ දන්නවා, අපි මේ අපි ආණ්ඩුවක් හැටියට අපේ වියදම් අඩු කරන්න, වියදම් පාලනය කරන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. ඒ නිසා අපි නිලධාරීන්ට දැනුම් දුන්නා මේ කරන උත්සව ඒ වගේ දේවල් වලදී වියදම් පුළුවන් තරම් පාලනය කිරීමට මැදිහත් වෙන්න කියලා. අපේ රටේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක සහ වියදම් අපිට අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් යොමු කරන්න ඕන වෙනවාට මේ නාස්තිකාර වියදම් පුළුවන් තරම් අඩු කරන්න අපි යෝජනා කරා. අපි ඒ වෙනුවෙන් ඒකට මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරා. ඒ වගේම අපි වියදම් කරන මුදල පිළිබඳව අපිට අර මූල්‍යමය විදියට අපි ඔඩිට් එකක් කරාට ඒකේ ඉම්පැක්ට් එක, ඒ කියන්නේ වියදම් කරපු මුදලින් එන ප්‍රතිඵලය කුමක්ද කියන එක ගැනත් අපි මීට වඩා අවධානය යොමු කළ යුතුයි කියන යෝජනාව මම කරා. විශේෂයෙන් මම ඔඩිට් ඉන්ටර්නල් ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් ඉල්ලීමක් කරා. අපි වියදම් කරන මුදල්වල ප්‍රතිඵල හරියට මේ ඐඩෙන්ටිෆයි කරගන්නත් වැඩපිළිවෙලක් යොදා ගන්න ඕනේ කියන එක. තවත් එකක් මේ සාකච්ඡාව තුළ මතුවුණ එක තමයි මේ අමාත්‍යංශ අතර තියෙන සම්බන්ධීකරණ දුර්වලතා නිසා බොහෝ වෙලාවට දේවල් හරියට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනවශ්‍ය විදියට කාලේ වැය වෙනවා. ඉතින් නැවත වතාවක් මේකට මැදිහත් වෙන්න ඒ කෝඩිනේෂන් එක දියුණු කරන්න, ශක්තිමත් කරන්න අපිට ක්‍රමවේද මොනවද සහ ගන්න පුළුවන් තීන්දු තීරණ ගැන අපි කතා කරා. ඒ වගේම මම මතු කරපු එකක් ක්‍රීඩා සහ යෞවන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අපිට ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ජෙන්ඩර් බේස් වයලන්ස්, සෙක්ෂුවල් හැරස්මන්ට් කියන එක, හිංසනය කියන එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් මේක ක්‍රීඩාව තුළ ප්‍රශ්නයක්. මේ වෙන විට ක්‍රීඩා අමාත්‍යංශයේ හරි ක්‍රියාමාර්ග හෝ ක්‍රමවේද හෝ ප්‍රතිපත්තියක් නැහැ මේ පිළිබඳ. එතකොට අපි විශේෂයෙන්ම කාන්තාවන්ට, ගැහැණු දරුවන්ට ක්‍රීඩාවට එන්න එක අපි ප්‍රවර්ධනය කරනවා නම් ඒක මේ පිළිබඳ විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය සහ හිංසනය පිළිබඳ යම් මොන හරි ප්‍රතිපත්ති වගේම ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එකත් මම අවධාරණය කරා. එතනදි මතු වුණ කරුණු බොහොමයක් තියෙනවා මේ ක්ෂේත්‍රය තුළ. ඒකට අවධානය දෙන්න කියන එකත් මම යෝජනා කරා. ඒව තමයි කතා වුණේ. හොඳයි, අපි දන්නවා දැන් මම හිතන්නේ බොහොම නිලධාරීන් සංඛ්‍යාවක් මම හිතන්නේ ඔබතුමිය අද මුණ ගැහුණා. දැන් මේ ක්‍රීඩා අමාත්‍යංශය කිව්වහම මම හිතන්නේ තවත් අමාත්‍යංශවල නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් මේ ක්‍රීඩාව අරගත්තහම මේ ක්‍රීඩා අමාත්‍යංශය සහ මේ ක්‍රීඩාව තුළ විශේෂ ප්‍රධාන වශයෙන් අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. දැන් ඒවා කාලාන්තරයක් තිස්සේ වෙච්ච දේවල්. දැන් එතකොට ඔබතුමිය මේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරාද? මොකද මේවට විසඳුම් ගන්න ඕන මොවුන් හරහමයි. ඒකට මේ මේ මේවා මෙහෙම වෙලා තියෙනවා, මේවට මොන වගේ විසඳුම්ද අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්? මේ තත්ත්වය පිළිබඳව කොහොමද ඔබතුමිය මේ ගැයි සමග කතා කළේ? අපිට අද මම මේ ගත්තේ මූලික රැස්වීමක්. එතකොට අපි ප්‍රශ්න ටිකක් හඳුනාගෙන තියෙනවා. බොහෝ වෙලාවට මේ ෆෙඩරේෂන්ස් වල එහෙම තියෙනවා, නීතිමය ප්‍රශ්න තියෙනවා. බොහෝ දේවල් උසාවියේ දැන්. හරි, ඉතින් මේවා විසඳ ගන්න අපි මැදිහත් විය යුතුයි. ඔවුන්ගෙන් මම ඉල්ලීමක් කරා මේවා මැදිහත් වෙන්න මොනවද කරන්න, මොනවද වෙන්න ඕන මැදිහත් වීම කියන එක සහ නෛතික ප්‍රශ්න රාශියක් තියෙනවා. ප්‍රතිපත්තිමය ගැටලුත් රාශියක් තියෙනවා. මේවා විසඳ ගන්න ඉදිරියට මැදිහත් වෙන්න පියවර මොනවද කියන එක යෝජනා කරන්න කියන ඉල්ලීම මම කරා. ඔව් ඔව්
ඔව ඒක අපි දැන් ආණ්ඩුවක් හැටියට අපි ඒ පිළිබඳව වෙනමම ක්‍රියාත්මක වෙන නිසා ඒ වංචා දූෂණය පිළිබඳව අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට වෙනම කමිටු පිහිටවන්නේ මේක පොදුවේ මේකට ආමන්ත්‍රණය කරන්න අපි ඉහළින්ම පියවර ගන්නවා. ගොඩක් ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට විසඳුම් අපි ක්‍රමානුකූලව හොයන්න වෙනවා. එකපාරටම ඇවිල්ලා මම හිතන්නේ මම අද කරේ මේ ප්‍රශ්න ටික හඳුනා ගන්න එක. හරි හඳුනාගෙන නිලධාරීන්ගෙන් අදහස් ගන්න එකත් මේකට මොනවද දැන් තියෙන තත්වය. ඔබ දන්නවා මේක අන්තර්කාලීන ආණ්ඩුවක්. සති 6ක කාලයක් තුල මේ අවුරුදු ගානක් තිස්සේ තියෙන ප්‍රශ්න ආමන්ත්‍රණය කළ විසඳන්න බැරි වෙනවා. ඒක නිසා තමයි මම ප්‍රමුඛතා ඇහුවේ මේ මොහොතේ මොනවද විය යුත්තේ කියන එක. එතකොට මේ මලල ක්‍රීඩාව පිළිබඳ අපිට දියුණු කිරීමේදී දියුණු කරන ගොඩක් වැඩ කටයුතු ඔබ මතු කරා වගේ ක්‍රිකට් පිළිබඳ තියෙනවා ලොකු ප්‍රශ්න. රග්බි ෆෙඩරේෂන් එකත් එක්ක තියෙනවා. ඉතින් මේ මේවා තුලින් අපිට මේ වෙලාවේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් දේවල් ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඔබතුමිය ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දාරි හම්බුණා. ඒ වෙලාවේ ඔබතුමිය දැනුවත් කරලා තිබුණා ඒක නේ පාසල් ළමුන්ගේ උත්සව කිසිසේත්ම දේශපාලනඥයින් කැඳවන්න එපා කියලා. මොකද්ද ඒ මෙහෙමයි මම කිව්වේ පාසල් වල තියෙන උත්සව වලට අපි අනවශ්‍ය විදියට දේශපාලඥය මැදිහත් වෙන්න ඕනේ නැහැ. බිල්ඩින් විවෘත කරන්න නැහැ. අර වටයි මේ වටයි ඒක අනවශ්‍ය අපිට ඒක සාමාන්‍ය විදියට කරගෙන යන්න ඕනේ. මේක දැන් හැම එකකටම දේශපාලඥයා එන එකෙන් තමයි එකක් වියදම වැඩි වෙනවා, නාස්තිය වැඩි වෙනවා. මේ ස්පාසල් දරුවනුත් එතකොට නිකන් දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් පාවිච්චි වෙන එක අපි පුළුවන් තරම් ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. එතකොට ඒක තමයි මම යෝජනා කරේ මේ අනවශ්‍ය විදියට දේශපාලනය දේශපාලඥයන් හැම එකකටම මැදිහත් විය යුතු නැහනේ. දැන් අපි හිතමු පාසල් බිල්ඩින් එකක් හදනවා. ඒකට මුදල් වෙන් වෙනවා. ඒක හදනවා. ඉතින් ඒක විවෘත කරන්න දේශපාලඥය මැදිහත් වෙන්න ඕනේ නෑනේ. ඉතින් ඒ නිසා පාසල සාමාන්‍ය පරිදි කරගෙන ගිහිලා මේ උත්සව සහ නිකන් සම්දර්ශන අඩු කරන්න ඕනේ කියන එක තමයි මම කිව්වේ. අග්‍රාමාත්‍ය ධූරේ බාරගෙන දැන් ඔබතුමිය දැන් තවත් දෙකක් තුනක් වුණ නැහැ. මොන වගේ බරක්ද දැනෙන්නේ? අභියෝගයක් බාරගත්තා. අභියෝගය කොහොම හරි කරගෙන යන්න ඕනේනේ. එතකොට බරක් ගැන හිතන්න වෙලාවක් නැහැ. හැබැයි මම මේ මෙහෙම එකක් කියන්න ඕනේ. මට ඉතාමත්ම හොඳ සහයෝගයක් දැනට ලැබිලා තියෙනවා සියලු දෙනාගෙන්ම. මම වැඩ කරන සියලුම නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මට උපරිමය සහයෝගය මේ වෙලාවේ දක්වලා තියෙනවා අපි සියලු දෙනාටම. විශේෂයෙන්ම මේ ආණ්ඩුව මේ උත්සාහ කරන පරිවර්තනය ක්‍රියාත්මක කිරීමට ඔවුනුත් විරුද්ධව මේ කියන්නේ ඔවුනුත් මේකට සහභාගී වෙන්න උනන්දුවක් පැහැදිලිවම පේනවා. ඉතින් ඒක ගැන අපි සතුටුයි. මම හිතන්නේ ඉදිරියට වැඩ කරගෙන යන්න පුළුවන්. ජපාන රජයෙන් නිවේදනය කළ තුන ලංකාවේ නැවතිච්ච සංවර්ධනය පටන් ගන්න සහය දෙනවා කියලා. එතකොට දැන් ඔබතුමාලා දැන් මේ ආණ්ඩු පත් වෙන කලින් අපි දැක්කා කියනවා මේ ඒක පේනවා නේද? හොඳට බය කිරීමක් කර කියලා කරේ. දැන් උදාහරණයක් ඇටියට කිව්වනේ අපි පත්තුනෙන් පස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා නැති වෙනවා කියලා. මම හිතන්නේ අපි ආවෙන් පස්සේ මේ අපිත් එක වැඩ කරන්න තියෙන පහසුව අපි දිගින් දිගටම කිව්වා. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ මේ කාලය තුල සිද්ධ වෙලා තියෙන දේවල් තුලින් පේනවා මේ බොරු බියක් අපි පිළිබඳ ඇති කරේ කියලා. ඒක මම තාම හරියට මම ඒක ගැන කතා කරන්න දන්නේ නැහැ. තීරණයක් අරගෙන නැහැනේ. අපි අඩු කරන්න ඕනේ කියන ස්ථාවරයේ ඉන්නවා. ඔව්. ඒක මට මේක වෙලාවට ප්‍රකාශයක් කරන්න බෑ. ඔබට ලැබිච්ච අමාත්‍යාංශවල පංචදූෂණ සම්බන්ධව උපරිම ඔයාලා බලන්න ඕනේ. අනිවාර්යෙන්. ඒක අපි ඒකට ඉඩ තියන්නේ ඒක හොඳින් දන්නවා සහ ඒකට ඉහළින්ම අපි ඒක වෙනුවෙන් මැදිහත් වෙනවා. ඉතින් ඒක අපේ ආණ්ඩුවක් යටතේ ඒකට කිසිම ඉඩක් දෙන්නේ නැහැ.